රිටිගල ටීවී අනාගතයට ලියන්නා වූ ඉතිහාසය වර්තමානයේ කල් දැමීමේ අනු නැවත ආරම්භ කිරීමම නොවේ. කාලය පිළිබඳව යමක් කියන්නයි හදන්නේ. අපි නොකරන ලද වැඩ ආරම්භ කිරීමට තියෙන වැඩ අපිට කල් දාන්න පුළුවන්. එහෙම කල් දාන වැඩ ආරම්භ නොකරන ලද නමුත් ආරම්භ කිරීම කල් දමන ලද වැඩ සමහර වෙලාවට ආයෙත් ආරම්භ කරන දවසක් උදා වෙන්නේ නැහැ. අපි යම් වැඩක් කරමින් ඉන්නවා නම් ඒ කරගෙන යන වැඩේ අද දවස ඉවර වෙන නිසා හෙට දවසේ ආරම්භ කරන්න අපිට හැකියාව තියෙනවා. ඒක කල් දැමීමක් කියලා මම කියන්නේ නැහැ. මම දැන් ඔබට කියන්නේ මේ කල් දැමීම නැවත ආරම්භයක් නොවේ කියන කාරණාවත් එක්ක ඔබේ හිතට ගලපගන්නේ කොහොමද කියන එක. කාලය ගැන අපිට නිර්වචනයක් දෙන්න බෑ. නමුත් අපිට මේ කාලය පිළිබඳව අදහසක් ගන්න පුළුවන්. උදේට හිරු අරුණෙන් නැගලා එදා දවසේම සවස හිරු බැස යනකොට අපි දවසක් කියලා වෙන් කරගෙන ඉන්නවා. මේ කාලය මේ අතර අපි පැය වලින් විනාඩි වලින් තප්පර වලින් කාලය ගණින්න මනින්න දන්න අය. හැබැයි මේ දැනුම නැත්තම් මේ කාලය පිළිබඳ අදහස කාලය පිළිබඳ නිර්වචනය මේක සම්මතයක් බවට පත් වෙන්නේ මිනිස්සුන්ගේ දැනුම අනුව ස්වභාව ධර්මයෙන් දීපු දෙයක් නෙවෙයි අපිට ඒක මිනිස්සු විසින් තීරණය කරපු දෙයක්. ඒක ස්වභාව ධර්මය අපිට දුන්නේ නැහැ. තප්පරයක් කියන්නේ තප්පර 60ක් කියන්නේ විනාඩියක් කියන එක. අපිට දවසකට පැය 24ක් කියන එක ස්වභාව ධර්මයෙන් නිර්මාණය කළේ නැහැ. ඒක මිනිස්සු හදාගත්ත දෙයක්. අපි මොහොතකට හිතන්න ස්වභාව ධර්මයයි අපි පුංචි ගනුදෙනුවක් කරනවා කියලා. එතකොට ස්වභාව ධර්මය තීරණය කරලා නැහැ තප්පරය තප්පර 60 විනාඩිය විනාඩි 60 පැය ආදී වශයෙන් පැය 24 දිනයක් කියන එක තීරණය කරලා නැහැ ස්වභාව ධර්මය. එහෙම තීරණය කරලා නැති ඒ වගේම එහෙම තීරණයක් නැති නිසා දින 364ක් හෝ 365ක් අවුරුද්දක් කියන එක ස්වභාව ධර්මය තීරණය කරලා නැහැ. අන්න එහෙම තීරණය කරලා නැති ස්වභාව ධර්මයේ තීරණය කරලා නැති කාලය කියන දේ අපි විසින් තීරණය කරලා තියෙනවා. නමුත් අපි අද දවසේ ආරම්භ කරන්න තියෙන වැඩේ නැත්නම් හෙට දවසේ ආරම්භ කරන්න තිබුණු තියෙන වැඩේ අතීතයේ දවසක ආරම්භ කරන්න තිබුණු වැඩේ අපි කල් දානවා කියලා කියන්නේ ඔන්න ඔය ස්වභාව ධර්මයේ නියමයක් නැති කාලයට අර්ථයක් නැති කාලයට නිර්ණයක් නැති දවසක්ද දෙකක්ද අවුරුද්දක්ද කියන එක ගැන අදහසක් නැති මෙන්න මේ අවකාශයට මුදාහැරීම අපේ කල් දැමීම කියලා කියන්නේ ස්වභාව ධර්මයේ අවකාශයට මුදාහැරීම. අන්නේ කල් දැමීම ඔබ හිතනවද
නැවත ආරම්භ කරන්න ඔබේ අදහසක් තිබුණට දිනයක් වකවානුවක් වෙලාවක් ස්වභාව ධර්මයට දැම්මහම ස්වභාව ධර්මයේ විසින් මේ නිර්මාණය වෙලා යන මේ රටාවට මේ යන සුළඟට අසු වෙන්න දුමක් නැත්තම් කුඩක් එලි දැක්වා වගේ එලි එලියට විසිකලා වගේ ඒ නිසා ඔබ යම් කිසි කාර්යයක් කල් දමනවා කියලා කියන්නේ ඒක නැවත ආරම්භ කරනවා නෙමෙයි නැවත ආරම්භ කරන්න ඔබට බෑ අපි ගලාගෙන යන ගඟකට පාවෙන යමක් දැම්මොත් ඒක අපිට කවදාවත් දාපු තැනින් ගන්න බෑ ඒ වගේම අපිට ඒක හඹාගෙන යන්න හඹා යන්න ගඟේ යන සැඩ පහරට වේගයට ජලය එකතු වෙන තැන් මේ හැම තැනක්ම අපිට අධ්‍යයනය කරන්න වෙනවා ඒ වගේම ඒ ආපසු අපි ඒ පාවෙන යමක් ගන්නකොට ගඟට දාලා ඉවරලා ඒ ගිය ගමන කොහෙද කියලා හොයලා සමහර වෙලාවට මේ තාක්ෂණයත් එක්ක ඔබට නැවත අතට ගන්න පුළුවන් මේ ඒ ගන්නකොට ඒ වෙනස් වෙලා බොහෝ මොකද විවිධ වූ තාඩන පීඩන වලට ලක් වෙලා තමයි ඒක ගමන් කරන්නේ ඒ නිසා කල් දැමීම යනු අපේ මේ ඔරලෝසුවෙන් එහෙම නැත්නම් දින දර්ශනයෙන් යොදාගත්තු දිනයක් ලකුණු කරලා දමන කල් දැමීම නෙවෙයි කියන එක ඔබ මතක තියාගන්න ඔබ සියල්ල මුදා හැරිය මේ අවකාශයට ඒ අදහසත් එක්ක මම ඔබට මේ කාලය ගැන නිර්වචනය දීම ඒ වගේම කාලය අර්ථකථනය කිරීම කොතෙක් දුරට වැරදි එහෙම නැත්නම් අපි අපිටම කරගන්න වරදක්ද කියන එක ඔබට වැටහෙන විදිහට මේ අද දවස ඔබ වෙනුවෙන් වෙන් කරනවා මේ පොයේ දවස කාලය අපි අර්ථකථනය කරන්න බැරි වුණාට අපිට කාලයට අනුරූප වෙන්න පුළුවන් ඒ අනුරූප වීම හැම අවස්ථාවකදීම ජව සම්පන්න ඒ වගේම උත්සාහවන්ත පුද්ගලෙක් නිර්මාණය කරනවා හිමිදිරි උදයට අපිට අනුරූප වෙන්න පුළුවන් උදයේ හිරු නැගෙන ආලෝ හිරු නැගෙන්නට පෙර ආලෝකය අපි දකිනවා මේ පරිසරය තුළ ඒ දකින ආලෝකයට අපිට අනුරූප වෙන්න පුළුවන් ඒ මොහොත හරි නිර්ව්‍යාජයි ඒ වගේම නැවුම් මේ නැවුම් නිර්ව්‍යාජ බව අපි පරිසරයෙන් දකිනවා වගේම අපිට අපිටුනේ පෙන්වන්න පුළුවන් ඒ නිර්ව්‍යාජ බව අපි දන්නෙම නැතුව අපි තුළට මතුවෙලා තියෙනවා උදේ හිමිදිරි ඒ නිර්ව්‍යාජ බව සහ නැවුම් පරිසරයේ තියෙන නැවුම් බව අපේ සිරුරට මනසට සිතුවිලට එකතු කරගන්න පුළුවන් එතකොට අපි ඒ කාලයට අනුරූප වීම ඒ කාලය විසින් දක්වන එලි දැක්වීම ඒ දිනයේ ඒ මොහොත අපි අනුරූප වුණහම අපිට මේ කුරුල්ලෝ ඒ වගේම අනෙකුත් සතස්සේ උපාවා හිමිදිරි උදයේදී අපි දකින අපිට දෙන අලංකාරය මලක් පිපිලා තියෙන රාත්‍රියේදී පිපිලා තියෙන මල උදේට අපි දකිනකොට එහි වර්ණය එහි පිණි බිඳුත් එක්ක තියෙන ඒ නැවුම් බව අපිට අපේ සිතුවිල්ලට ජීවිතයට එකතු කරගෙන අපිට පුළුවන් අපේ එදා කටයුත්ත ඒ දෛනික කටයුත්ත ඒ හා සමාන ඒ අනුරූප ගුණයක් අපි තුළ මතු කරගන්න පුළුවන් ඒ නිසා කාලයට අපිට අනුරූප වෙන්න පුළුවන් ඒ වගේම මම ඔබට කියනවා කාලය අපිට කාදමන්නත් පුළුවන් ඒක අලුතෙන් අමුතුවෙන් කියලා දෙන්න මං හිතන්නේ නැහැ අවශ්‍යයි කියලා අපිට කාලය කා දැමීම ගැන අදහසක් අපිට අපි මේ දැනුම අවබෝධය තියෙන අය අපිට කාලය කා දැමීම පිළිබඳව අදහසක් ඉතා හොඳින් මනවින් සිතුවිල්ලට ගැබ්බෙලා තියෙනවා නම් කවදාවත් අපි මේ කාලය කා දැමීම කියන සිතුවිල්ලෙන් හෝ කාලය අපතේ යවීම කියන කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඒ පිළිබඳව ඔබට
හදවතට දැනෙන අදහසක් නැතුව ඇති. ඒ නිසා මම දකිනවා හිමිදිරියේ පටන් රාත්‍රියේ නිින්දට යන තෙක් කාලය අතර කුමන හෝ මොහොතක එහෙම නැත්නම් බොහෝ වේලාවක් මේ කාලයත් එක්ක ගනුදෙනුවක් නොකරන අය මම දකිනවා ඔබත් ඒ දැකලා ඇති. සමහර විට ඔබේ පවුලෙත් ඇති. මේ කාලයේ කාදැමීම හරියට මම වේයා සහ කාවා කියන සත්ව දෙන්නා උපයෝගී කරගෙන ඔබට අදහසක් දෙන්නම්. වේයා කන්නේ අපි දැකලා තියෙන ලී. ඒ වගේම අපිට අවශ්‍ය බොහෝ දේවල් වේයෝ කනවා. ඒ වගේම කාවත් එහෙමයි. කාවනම් ඔබ දැකලා ඇති පොත් තමයි වැඩිපුර අපිට හානියට අලාභ හානියට ලක් කරලා තියෙන්නේ. මේ වේයා සහ කාවා කන පොත හෝ වේවා කුමන හෝ උපකරණයක් හෝ වේවා මේ කාලා එහෙම නැත්නම් ඒ ඉවත් වෙච්ච දේ පොතනම් පොතේ මාර්ගයක්ම නැහැ. ඒකේ ගම මාර්ගයක් හදාගෙන ඉන්නවා කාවා ජීවත් වෙන්න තැනක් හදාගෙන ඉන්නවා වගේ ඒ කොටසම නැහැ. ඒ කොටසට මොකද උනේ කියලා අපිට හොයන්න බෑ. මේ පොතේ ඇතුලේ තියෙන පිටු තිබුණා, අකුරු තිබුණා. ඒ භෞතික පොතේ පිටු වලට භෞතිකව තිබුණු මේ ද්‍රව්‍යයට මොකද උනේ කියලා හොයන්න බෑ. කාව කෑවම. ඒ වගේම වේය කන දෙයටත් එහෙමයි. මේ කාවයි වේයයි කියලා කියන්නේ තමුන්ට හසු වෙන මේ සපා කන දෙයේ ඊතාම සියුම්ම සපා කාලා එය මේ පරිසරයට එකතු කරනවා කුඩාම අංශු විදිහට. ඒක හොයන්න බෑ අපිට කාටවත්. ඒක පරීක්ෂණේ නතු කරලා හොයාගන්න පුළුවන් වෙයි අවශ්‍ය නම්. මම හිතන්නේ අවශ්‍යතාවයක් නෑ අපිට. මේ විදිහට මේක එකතු කරලා ඒගොල්ලෝ ඒක විනාශ කරලා දානවා. දවසක අපි පොත පෙරලනකොට එක්ක වේයෝ කාලා එහෙම නැත්නම් කාවෝ කාලා කියලා අපි බොහොම කලබල වෙනවා. එහෙම අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඒකෙන් ඔබට කියලා දෙන පාඩමක් තියෙනවා. ඒ තමයි ඔබ ඒ පොත පරිශීලනය කරලා නැහැ කියන එක. වේයයි කාවයි අපිට හැම වෙලාවෙම කියලා දෙන්නේ අපිට අවශ්‍ය ඒ පොතපත අපි පරිශීලනය කරේ නැහැ කියන එක. එහෙමනම් අපි කාලය කාදැමීමත් ඔන්න ඔය වේයයි කාවයි පොත විනාශ කිරීමත් අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඒ නිසා ඔබට ඔය කියන කාරණාව අපේ වැඩ කටයුතු ඇතුළු හැම දෙයකටම සම්බන්ධ කරලා බලන්න. අපි අත්හැරලා දාන එහෙම නැත්නම් අපේ අවධානයෙන් මිදෙන හැම දෙයකටම ඔන්න ඔය වගේ අර පොතේ සිදුරු තියෙනවා වෙච්ච දෙයක් නැහැ. ඒ වගේම වේයත් කාවත් ඉන්නවා දකින්න සමහර වෙලාවට අපිට. ඒගොල්ලෝ වැඩිලත් නැහැ මේ පොතේ ඉවත් වෙච්ච ප්‍රමාණයටම. ඒගොල්ලෝ තර වෙලා මහත් වෙලා නැහැ. එය ඒ ගානමයි. අනේ හා සමානවමයි කාලය කාදැමීම. අපි කාලය කාදැම්මම කාලය අතර සිඳුරු කරගෙන අපි යනවා. හැබැයි ඒ සිඳුරු කරගෙන ගිහිල්ලා ඒ කාලය විනාශ කරපු ඒ විනාශ කරපු කාලය අපිට පේන්න දකින්නේ. ඒ නිසා අදහසක් ගන්න ඔබ කාලේ කාදමන කෙනෙක්ද කියලා. ඒ වගේම මම මුලින් සඳහන් කළා වගේ කාලයට අර්ථකථනය වගේම කාලයේ වටිනාකමට අර්ථයක් දෙන්නත් අපිට බෑ. එහෙම දුන්නොත් අපි අසාර්ථක වෙනවා. ඒක මම ඔබට මෙහෙම කියන්නම්. අපේ රටේ තියෙනවා පුරාණයේ ගොඩනැගි පුරාවිද්‍යා ස්ථාන විදිහට අනුරාධපුර රාජධානිය, පොළොන්නරුව රාජධානිය, ඒ වගේම සීගිරිය. මේ මම කියන්නේ එක කොටසක්. අපේ රටේ විතරක් නෙමෙයි මේ ලෝකේ විවිධ රටවල ඒහා සමාන ඉතිහාසයේ හිටපු රජවරුන් ඒ වගේම බොහෝ උදවිය නිර්මාණය කරපු සමහර ගොඩනැගීම් අදටත් අපිට වටිනවා. එදා ඉඳලා අද වෙනකම්ම ඒ ගොඩනැගීම් වලින්
මේ රටට එහෙම නැත්නම් මේවා අයිති රටට ලොකු ආදායමක් කරන් දෙනවා. මුදලක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි බුදුන් වහන්සේ උප්පත්තිය ලැබපු ඉන්දියාවට දඹදිව වන්දනාව කියන වන්දනා ගමන නිර්මාණය කරලා තියෙනවා මේ වර්තමාන ලෝකේ. ඉන්දියාව වගේ රටකට මේ ලෝකයේ සිටින සියලුම බෞද්ධයන් මේ තමුගේ ශාස්ත්‍රූවරයාණන් වහන්සේගේ උප්පත්ති භූමිය පිරිනිවන් මංචකේ දක්වා වූ ගත කළ කාලය දකින්න බලන්න වන්දනා කරන්න සැලසුම් කරගෙන ගමන් කරනවා. ඒක ඉන්දියාවට නැත්නම් ඒ රටට ඒ රටේ ආර්ථිකයට කොච්චර වටිනාකමක් එකතු කරනවද, තත්ත්වයක් ගුණයක් ඒ රටට එකතු කරනවද. ඒ විතරක් නෙමෙයි ඉන්දියාවේ ඔබ සමහර විට දන්නවා තිරුපති කෝවිල, ඒ වගේම තව විශාල මහා ජන පිරිස එකතු වෙන වන්දනා කරන කෝවිල් ඉන්දියාව තුළත් තවත් බොහෝ රටවල් තුළත් තිබෙනවා. ඒ වගේම ක්‍රිස්තියානි ආගම මූලයෙහි සලකන ජෙරුසලම, ඒ වගේම වතිකානුව, එතනින් එහාට ගියාම අපි මුස්ලිම් ආගම නැත්නම් ඉස්ලාම් ආගමේ මක්කම, මේ වගේ ස්ථාන කවුරු කවදා කොයි වෙලාවේ ආරම්භ කරන්න ඇද්ද? මේ ආරම්භ කරපු මොහොත පිළිබඳව ඔබට අදහසක් ගන්න බැරි වුණාට ඒ සියලු ස්ථාන පිළිබඳව අද තියෙන தත්ත්වය ගැන ඔබට අදහසක් ගන්න පුළුවන්. මේවේ වටිනාකම ගැන ඔබට තීරණය කරන්න පුළුවන්ද? ඔබට අදහසක් තීරණයක් දෙන්න පුළුවන්ද? මේවා නිර්මාණය කරපු අදහසගත්තු වෙලාව ගැන කවුරු හරි කෙනෙක් මේක සිතුවිල්ලකින් මේ මොහොතේ මම ආරම්භ කරනවා කියලා පිරිසක් හෝ පුද්ගලයෙක් ගත්ත තීරණයක් නේ. මේ පිරිසක් හෝ පුද්ගලයෙක් ගත්ත තීරණයක ආරම්භක මොහොතක් තියෙනවා. ආරම්භක වෙලාවක් තියෙනවා. මේ ආරම්භ කරපු වෙලාව ගැන ඔබට අදහසක් දෙන්න පුළුවන්ද? මේ වෙලාවේ වටිනාකම ගැන අපිට බෑ එහෙම අදහසක් දෙන්න. කවුරු හරි එහෙම කෙනෙක් කරන්න යනවා නම් ඒ ඔහුගේ නොදෙනවත්කම. අපිට ඒ අදහසක් දෙන්න බැරි වුණු කාලයට කොහොමද වටිනාකමක් තීරණය කරන්නේ? ඒක අපිට කරන්න බෑ. ඒක කළ යුතු නැහැ. අපි නොකළ යුතු කාරණාවක් ඒක. ඒ නිසා මම කාලය ගැන අර්ථ නිරූපණය කිරීමත්, කාලයේ වටිනාකම ගැන අර්ථ දැක්වීමටත් ඔබ කවුරුන උත්සාහ කරනවා නම් මේ මොහොතේදී ඒක නිවැරදි කරගන්න, ඒ අදහස ඔබ අත්හරින්න, ඔබ ඒත් කරන්නේ අර කාවාහා වේයහා සමානව කාලයකා දමන්නට දරන උත්සාහයක්. ඒ නිසා අපිට කාලයත් එක්ක ගනුදෙනු කරන්න ඕනෑ තරම් හැකියාව තියෙනවා. හැබැයි කාලයට නිර්වචනයක් දෙන්නේ නැතුව මම උදේ අවදි වුණාට පස්සේ ආය රාත්‍රී නිින්දට යනකම් මගේ ජීවිතේ මට මොහොතින් මොහොත වෙනස් කරගන්න චර්යාපද්ධතියක් තියෙනවා. ඒ ඔබටත් එලෙසමයි. ඒකාකාරී ජීවන රටාවකට නැතු වුණා අපි එකම දේ කරන්න කියලා රැකියා කරන අය මැසිවිලි නගනවා. ඒ කාලය පිළිබඳව අදහසක් එක්ක ඔබ ඉන්න නිසා උදේ 8ට රාජකාරිය පටන් ගන්නවා. සවස 4ට ඔබ රාජකාරිය, 4ට හෝ 5ට රාජකාරිය අවසන් කරලා ඊළඟට තියෙන බස් එක නැත්තම් ඔබේ කෝච්චිය, මෙන්න මේ වෙලාවට තියෙන කෝච්චිය තමයි, මේ වෙලාවට තියෙන බස් එකේ තමයි මම ගෙදර යන්නේ කියලා, නැත්තම් තමුන්ගේ වාහනේ හෝ මේ වෙලාවට අනුවයි මම ගමන් කරන්න කියලා ඔබ මේ කාලයත් එක්ක ගනුදෙනුවක් සිද්ධ කරගෙන යනවා. හැබැයි මම ඔබට කියනවා අන්නේ ගනුදෙනුව අර අපි ස්වභාව ධර්මය දන්නේ නැති, ස්වභාව ධර්මය විසින් තීරණය කරපු නැති,
අපි මේ මිනිස්සයා විසින් සම්මතයක් කරගත්තු කාලයකට අනුරූපව උඹ වැඩ කරන්න. එහෙන් මිදෙන්න උත්සාහ කරන්න. ඔබ ඔබට පාසල ඒ වගේම රාජකාරී ස්ථානය ඒ වගේම තවත් කාර්යයන් සඳහා ඔර්ලෝසු වේලාව දීලා තිනවා දින දර්ශනයේ දිනේ දීලා තිනවා. ඒ දින වකවානු වලට වැඩ කිරීම ඔබ පිළිවෙලට වැඩ කිරීම කියන නමින් හැඳින්වුවාට හැබැයි ඒ දිනේට වේලාවට නිරන්තරයෙන්ම එකම කාරණාව කරන්න ගියාම ඔබ ඒකාකාරී භවෙන් පීඩණයට ලක් වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා එයින් මිදෙන්න නම් ඔබ ඔය ඔර්ලෝසුවෙන් එහෙම නැත්නම් ඒ කාලයෙන් මම මෙන්න මේ වේලාවට මෙන්න මේ කාලයට තියෙන කටයුත්තට වගකීමෙන් බැඳිලා ඉන්නවා කියන තැන නැතුව ඔබ ඒ කටයුත්ත කාලය අතහැරලා දාලා වගකීමෙන් බැඳෙන්න. ඔබේ රාජකාරියට කාලයෙන් දීලා තියෙන සීමාව මනසින් අතහැරලා රාජකාරියට බැඳෙන්න. එහෙම වුණහම ඔබට උදේම වැඩට ගිහිල්ලා හවස වෙනකොට ගෙදර කින කෙනෙක්. එහෙම වුණහම ඔබ උදේ පාසලට ගිහිල්ලා පාසල ඇරුණාම ගෙදර යන කෙනෙක්. දරුවේ. ඒ වගේම ඒකාකාරී බව අර කාලයට අනුරූපවම අපේ මොළයට නැත්නම් අපේ සිතුවිල්ලට බලපෑම් කරන මහා බලපෑම මුදවාගත්තු කෙනෙක් ඔබ. ඒ නිසා ඔබ ඒ කාලය විසින් සිර කරලා තියෙන කූඩුවෙන් මිදෙන්න උත්සාහ කරන්න. එහෙම වුණාම ඔබ නිදහස්. ඔර්ලෝසුව විසින් නිර්මාණය කරලා තියෙන කූඩුවෙන් ඔබ නිදහස් වෙන්න. ඒ නිදහස ඔබ ලැබපුවාම ඔබ සතුටින් රාජකාරි කරන වගේම ඔබ નિયમિત රාජකාරිය අවශ්‍ය ගුණයෙන් එළි දක්වන කෙනෙක්. ඒ ගුණාත්මක භාවය ඔබට විතරක් නෙමෙයි මේ පරිසරයට තමයි මුදාහැරෙන්නේ. ඒ නිසා මේ පරිසරය, මේ අවකාශය, මේ ස්වභාව ධර්මය හැම වෙලාවෙම ගුණාත්මක භාවයක් කවුරුන් හෝ කෙනෙක් මුදාහරිනවා නම් ඒ ගුණාත්මක භාවයේ මුදාහැරි පුද්ගලයා ආරක්ෂා කරන්න බලාගෙන ඉන්නවා, රැක ගන්න බලාගෙන ඉන්නවා. ඒ ගුණාත්මක භාවය රටකට, ජාතියකට මහ වටිනාකමක් ඇති කරනවා. ඒ නිසා පසුතැවෙන්න, කාලය ගත කරන්න, නැත්තම් කාලය කා දමන්න අපි අපේ ජීවිතයට ඉඩ දෙන්නේ නැතුව ඉන්න. මම අවසාන වශයෙන් ඔබට පුංචි ලස්සන කතාවකින් මේ ඇත්තට සිද්ධ වෙන ස්වභාව ධර්මයේ තුල සිද්ධ වෙන සිද්ධියකින් ඔබට අදහසක් දීලා යන්නේ. ඒ තමයි ඔබ අනන්තවත් දැකලා ඇති නාගරික අයට දකින්න බැරි වුණාට ගමට නැත්නම් නගරයෙන් පිටට ගියාම ඔබ දැකලා තියෙනවා තුඹස, හුඹස් බැඳලා තියෙනවා වේ. අපි කවුරුත් කියන්නේ කඩිසරව සහ උත්සාහයෙන් කම්මැලි නැතුව වැඩ කරන අයට පුංචි කාලෙදී දරුවන්ට කියලා දෙනවා වේයා ගැන. වේයා මේ තුඹහ බැඳීම, හුඹහ බැඳීම ගැන මම අදීට වඩා ඒක ඇතුළෙම සිද්ධ වෙන වෙනස් කතාවක් කියනවා. මේ වේයෝ පුංචි මැටි පිටක් තමුන්ගේ කේටෙන්, ඒකට අපි කියන්නේ වේයගේ කිරි කියලා, මේ කිරි වලින් අනලා ගෙනලා තමයි තියන්නේ. ඒක මේ කොච්චර සියුම්ද කියලා කියනවනම් ඒක අපිට පේන්නේ දකින්නේ නැහැ. නමුත් මේ වේයෝ දසදහසක් විතර කරපු කාර්යයක් උදේට අපිට පොඩ්ඩක් වේ තුඹස ඉහළට ඇවිල්ලා පේන්න දකින්න තියෙනවා. මේ තුඹස කවදාවත් වැස්සටවත් එහෙම නැත්නම් පරිසරයේ සිද්ධ වෙන මේ සිද්ධි දාමයකින් හානියට ලක් වෙන මිනිහෙක්ම තමයි, මිනිස්සෙක්ම තමයි ඒක විනාශ කරන්න ඕනේ. එහෙම නැත්නම් සතෙක්, වෙනත් සතෙක්. මේ හුඹහ බඳින වේයා ගැනයි කතා කරන්න යන්නේ මම. මේ වේය පොලිමිට තමයි එන්නේ මේ මැටි පිඩ අරගෙන තමුන්ගේ ඇඟ ඇතුලේ නැත්නම් මේ වේ කිරි වලින් මේක අනාගෙන. මෙහෙම එන පේලියේ ඉඳලා හිටලා එනවා මේ මැටි පිඩාට ගන්නෙ නැතු වෙන කෙනෙක්. එහෙම එන වේයා ඇත්තටම කම්මැලියෙක්. කම්මැලිකම ගැන දන්න වේයෙක්. වැඩ කරන්න හොරයි. ඒ වේයා පැත්තකට වෙලා හිටියොත් දන්නවා මොකද වෙන්නේ කියන එක. ඒ නිසා අනිත් අය යන පෝලිමේම මෙයත් යනවා. ගිහිල්ලා අර උඩට ගෙනල්ලා තුඹහස බැඳලා
යන වේකිරි වලින් අනලා මැටි පිට තියලා යන වේයොත් එක්ම ආයෙත් ආපහුත් යනවා. මෙයා හිතනවා මම දෙයක් කළා වගේ කියලා අනිත් අයට පේනවා කියලා. හැබැයි බොහෝ අයට එහෙම පේනවා යනවා එනවා. මෙයත් එක්ක උඩින් යන වේයයි මෙයත් එක්ක පහලින් යන වේයයි දන්නවා මෙයා මැටි පිටක් යන්නේ නැහැ කියලා. මෙයා කම්මැලියෙක් කියලා. හැබැයි ඒ දෙන්නම මේ වේයට දෝෂාරෝපණය කරන්නවත් පළවා හරින්නවත් නැහැ. හේතුව ඒත් වේයෙක් නිසා, තමුන්ගෙම කෙනෙක් නිසා. ඔබත් බලන්න අපි එහෙම කී දෙනෙකුට උපදේශයක්වත් නොදී නිදහසේ සැරිසරන්න දෙනවද? ඒ විදිහට කී දෙනෙක් ඔබේ පවුලේ ඉන්නවද? ඒ විදිහට කී දෙනෙක් ඔබේ රාජකාරී කරන ස්ථානයේ ඉන්නවද? ඒ විදිහට කී දෙනෙක් නම් ඔබේ වටපිටාවේ ඉන්නවද? හුඹහත් එක්ක හුඹහක් බැඳිලා බොහොම ඉහළට එනවා. ඒ වුණාට ඒ අතරේ වේයෝ 5-600ක් ඉන්නවා ඔය විදිහට. ඒ ලක්ෂ ගාණක් වේයෝ අතරින් කිසිම දායකත්වයක් නොදුන් ඒ අයත් ඒක ඇතුළෙම ඉන්නවා. මේ කතාව මතක තියාගන්න. වේය ගැන මතක තියාගෙන අන්නේ වේයා කවුද, තමුන් අතර ඉන්න මේ වේයට සමාන කෙනා කියලා පොඩ්ඩක් හොයලා බලන්න. ඒ වගේම මම ඔබට තව අදහසක් දෙනවා. මේ කාලය පිළිබඳ, වටිනාකම පිළිබඳ, දිනය පිළිබඳව, වර්ෂය පිළිබඳව අපිට බොහෝ වටිනාකම ගැන කිය කියා උත්සාහවන්ත වෙන්න කියලා කියනවා. අපි දෙයක් මේ රටට, මේ ජාතියට, එහෙම නැත්නම් තමුන්ට දෙයක් කරගන්න කියලා කියනවා. එහෙම නොකරගන්න අය ගොඩක් ඉන්නවා. මේ අතරින් නොදන්නා කෙනෙකුට යමක් පැහැදිලි කරපුවාම ඒ අය ඒ අවබෝධ කරගෙන ඉතන ඉඳලා වැඩ කටයුතු, ඒ අවබෝධ කරගත්තු ධර්මතාවය මත, තමුන් කවුරු හරි උපදේශකයා මත වගකීමක් දීලා තමුන්ගේ ජීවිතයේ හෝ තමුන්ගේ ජාතිය රට වෙනුවෙන් හෝ එහෙම නැත්නම් පරිසරය වෙනුවෙන්, ස්වභාව ධර්ම වෙනුවෙන් තමුන්ගේ කාර්ය සිද්ධ කරනවා. නොදන්නා කෙනාට වටහලා දුන්නාම මේ පිළිබඳව හොඳට දැනුම තියෙන, අවබෝධයෙන් තියෙන අයත් ඉන්නවා කම්මැලියෝ. ඒ අයට මේ කතා කරන කිසිම දෙයක්, මේ අපි කොච්චර දේවල් කියලා දුන්නත් ඒ අයට ඒක වැදගැම්මකට නෑ. ඒ අයට කාවෝ, ඒ වගේම වේයෝ වගේ අර කාල දමන පොතපතස්සේ ආයේ පොතේ කෑල්ලක්වත් නෑ වගේ මේ කාලය හරහා සිදුරු විදගෙන යන අය. ඒ අය හරියට නිදාගත්තු කෙනෙක්, ඇත්තටම නිදි කෙනෙක් අපිට ඇහැරවන්න පුළුවන්. එතකොට එතන ඉඳලා යා අවදියෙන් වැඩ කටයුතු කරනවා. නිදාගෙන නැතිව හොරට ඉන්න කෙනාව අපිට ඇහැරවන්න බෑ. එයා අවදි වෙන්නේ නැහැ. එහෙම කෙනෙක් අපිට අවදි කරන්න බෑ වගේ දැනුම කියන දේ හරි භයානකයි. දැනුම ඇතුව වැරදි කරනවා නම්, එහෙමනම් එහෙම නැත්තම් මේ මේ මම අද කතා කරන කාලය කියන දේ විනාශයට ලක් කරනවා නම් ඒ අය කවදාවත් අපිට ගොඩ ගන්න බෑ. ඒ නිසා මම ඔබෙන් අවසාන වශයෙන් ඉල්ලීමක් කරනවා. අද පෝය දවසේ පෝය ලැබනකොට අපිට සඳ සම්පූර්ණ දැක්ම අපිට එළි දක්වනකොට අපි කුමන හෝ අවබෝධයක් තමයි මේ රිටිගල ටීවී කියන චැනලේ ඔස්සේ ඔබට ලබලා දෙන්නේ. අද දවසේ ඔබ මේ දින 29කට පස්සේ, එහෙම නැත්නම් දින දර්ශනය අනුව, ඒ වගේම කාලය පැය වලින් තප්පර වලින් ගණනය කරන්න පුළුවන්. අපි අද දවසේ එයින් බැහැර වෙලා, ඒ රාමුවෙන් බැහැර වෙලා, නිවැරදි යහපත් ගුණාත්මක, ඒ වගේම ප්‍රෞඩත්වය, ඓතිහාසිකත්වය, මෙන්න මේ වගේ ගුණයක් එක්ක බැඳිලා හිමිදිරිය ඉඳලා සන්ධ්‍යාව වෙනකන් බොහොම වගකීමෙන් කටයුතු කරන්න සූදානම්.